ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්දදායකයෙකු ඡන්දය ප්‍රකාශ කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එය අනුව මැතිවරණ නීති රීතිවලට යටත්ව ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ තමා ඡන්ද හිමියෙකු ලෙස ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ටහාසයට අයත් ඡන්ද මධ්‍යස්ථානයෙන් පමණයි. තැපැල් ඡන්ද හිමිකමැති අයකු තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා. 2024 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනයන් වෙත ඡන්ද හිමියාගේ නම ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථානය ඡන්දේ විමසීම පැවැත්වෙන දිනය හා වේලාව සඳහන් කර නිල දැන්වීම් තැපැල් මගින් යොමු කරනවා. එහි සඳහන් ඡන්දපොලට පරිබාහිරව වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුට නොහැකි බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරන්නේ. මේ අතර තැපැල් ඡන්ද අයිදුම්පත් බහර ගැනීම අදින් අවසන් වෙනවා. අයිදුම්පත් සම්පූර්ණ කර තම ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතුයි. කිසිදු හේතුවක් මත මේ සඳහා වන කාලය දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම ලබන 14 වනදා මධ්‍යාහන 12න් අවසන් වනවා. අගෝස්තු 15 වනදා නාම යෝජනා බහර ගැනීමට නියමිතයි. මේ වන විට අපේක්ෂකින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 8ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිරිපාල අමරසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද ඇප තැන්පත් කළා. ශ්‍රී ලංකාවේ මිතුවක් කාලයකට වෙලා නැති දෙයක් තමයි අපි අද මේ කරන්න ආවේ. වෘත්ති සමිති වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපි ආවා. ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව වෙනුවෙන්, කම්කරු ජනතාව වෙනුවෙන් මිතුවක් කාලයකට බිහි වෙලා නැහැ. ජනාධිපතිවරයෙක් වෙනුවෙන් අපේක්ෂකවරයෙක් ඔයගොල්ලෝගේ හඬ නියෝජනය කරන්න. ජනාධිපතිවරණ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්වුණා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්ද අද පැවැත්වෙනවා. මේ අතර සාධාරණ හා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ෆෙඩරල් සංවිධානය පෙන්වා දෙන්නේ. මැතිවරණයක් නිදහස සාධාරණව පැවැත්වීමේ වගකීම තියෙන මැතිවරණ කොමිස සභාවට විතරක් නෙමෙයි, ඒ සඳහා මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට, ඒ වගේම තරඟ කරන අපේක්ෂකයින්ට, ඔවුන්ගේ ආධාරකරුවන්ට විශාල වගකීමක් තිබෙනවා. ග්‍රාමනිලධාරිවරයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා මේ රටේ සමස්ත රාජ්‍ය නිලධාරීන්ට සුවිශාල වගකීමක් තිබෙනවා. මාධ්‍යයට සුවිශාල වගකීමක් තියෙනවා. සිවිල් සංවිධාන වලට වගකීමක් තියෙනවා. පුරවැසියෝ හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ නිසා අපේ ඉල්ලීම මේ වසර 5කට පස්සේ තියෙන මැතිවරණයේ ඡන්දදායකයාට තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව, මේ රටේ රාජනායකයා තෝරගන්න මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්, සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් බවට පත් කර ගැනීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපතිවරණ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයාගේ සියලු බලතල මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත පවරා ඇති අතර ඒ මහතා විසින් ඊට අදාළ කමිටුවක්ද පත් කෙරුණා. ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම, රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතයි.